මාවෝ සේතුන් කියලා තියෙනවා විප්ලවයේ ගිනිසිලුව ශිෂ්‍යයා කියලා. ඒතර ඔහු සඳහන් කරනවා විප්ලවයේ ගිනිසිලුව ශිෂ්‍යයා කියලා. නමුත් ලංකාවේ වර්තමානයේ වන විට ශිෂ්‍ය ව්‍යාපාර විදිහට ගත්තාම ශිෂ්‍ය ව්‍යාපාර තියෙන තැන ගැන පුංචි අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අපි කියන්නේ ශිෂ්‍ය ව්‍යාපාර තියෙන්න ඕනේ. ශිෂ්‍ය ව්‍යාපාර ශක්තිමත් කරන්න ඕනේ. මොකද ශිෂ්‍ය ව්‍යාපාර තුලින් තමයි ශිෂ්‍යයාට අවශ්‍ය කරන ඒ පසුබිම අයිතිවාසිකම් ගොඩනගන්නේ. ඒකෙන්ද එහෙනම් සටන් පාඩ තියෙන්න ඕනේ. ඔවුන් සටන් කරන්න ඕනේ ශිෂ්‍ය ව්‍යාපාර තියෙන්න ඕනේ. නමුත් ලංකාවේ මේ වන විට ශිෂ්‍ය ව්‍යාපාරවල තියෙන තැන ගත්තාම සමාජයේ විහිළුකාරී තත්ත්වයක් ගොඩනගලා තියෙනවා. මොකද සමාජයේ මහජනතාව, පොදු මහජනතාව ශිෂ්‍ය ව්‍යාපාර ගණන් ගන්න තැනට පත් වෙලා තියෙනවා. ඒක ඛේදවාචකයක්. ඒක නොවිය යුතුයි. ශිෂ්‍ය ව්‍යාපාරයක් විදිහට ගත්තාම ඔවුන්ට අභිමානයක් තියෙනවා. ඔවුන්ට හොඳ ශක්තියක් තියෙනවා. ඔවුන්ට සමාජයේ හොඳට නැගී සිටීමේ හැකියාවක් තියෙනවා. ඔවුන් කියන තර්ක සමාජයේ පිළිගන්න ඕනේ. මහජනතාව පිළිගන්න ඕනේ. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ ඔවුන් කියන දේවල් පොදු මහජනතාව ගොඩ ඒ කියන්නේ පිළිගන්නවද? ඒවා ගැන අවබෝධයෙන් හිතනවද? එහෙම නැත්නම් hina වෙනවද කියන කාරණාව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද අපි කියන්නේ ඒක hina වෙන එක නෙමෙයි වෙන්න ඕනේ. මේ ශිෂ්‍ය ව්‍යාපාර ශක්තිමත් කරලා ශිෂ්‍ය ව්‍යාපාරත් අවබෝධ කරගන්න ඕනේ. Tamanට තියෙන තන හරි විදියට මේන්ටේන් කරගන්න, නඩත්තු කරගන්න.